අයිබෝවන් දුවේ පුතේ අද අපි සාකච්ඡා කරන්නේ 10 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනයේ විෂය යටතේ දෙවන ඒකකය ඒ තමයි බලේ විමධ්‍යගත කිරීම හා බලේ බෙදා හැරීම කියන තේමාව හොඳයි බලය විමධ්‍යගත කිරීම හා බලේ බෙදා හැරීම කියනකොට ඔබට තේරෙනවා මේ බලය ගැන තමයි මේ මාතෘකාවෙන් කතා කරන්න කියලා. ඔව්. අපි සාමාන්‍යයෙන් ප්‍රායෝගික විවාහාරයේදී දැකලා තියෙනවා අහලා තියෙනවා බොහෝ දෙනෙක්. බලේ විමධ්‍යගත කිරීම කියන එකම සමානාර්ථයක් හැටියට තේරුම් අරන් තියෙනවා බලේ බෙදා හැරීම කියන එක. නෑ. මේක සංකල්ප දෙකක්. බලේ විමධ්‍යගත කිරීම කියන්නේ වෙනස් සංකල්පයක්. බලේ බෙදා හැරීම කියන්නේ තවත් සංකල්පයක්. හැබැයි මේ සංකල්ප දෙකටම පදනම් වෙලා තියෙන්නේ බලය කියන තේමාව. හොඳයි අපි බලය විමධ්‍යගත කිරීම හා බලේ බෙදා හැරීම කියන ඒකකේ පළවෙනි කොටස හැටියට බලය කියන සංකල්පයත් බලේ විමධ්‍යගත කිරීම කියන සංකල්පයත් බලේ බෙදා හැරීම කියන සංකල්පයත් මූලික වශයෙන් තේරුම් ගමු. ඔබ දන්නවා බලය කියන්නේ මොකක්ද කියලා. දැන් ගොනු කරගන්න බලන්න ඔබේ උත්තරේ බලය යනු කුමක්ද බලය බලය පොඩි ගැඹීර බවක් දැනෙනවා මේ වචනේ ඇහෙද්දි බලය උච්චාරණය කරද්දිත් අපට බලය කියන එකේ හැඟීම දැනෙනවා හොඳයි අපි තේරුම් ගන්න උත්සාහ කරමු බලය යනු කුමක්ද හා බලය යනු හැකියාවයි ඔව් බලය යනු හැකියාවයි මේක සරල අදහසක් අපි තව ටිකක් එහාට යමු. පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇති හැකියාවයි. පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා. අපි මෙතන කතා කරන්නේ රාජ්‍ය සතු බලයක් ගැනනේ. ඒ නිසා පාලන කටයුතු තමයි මේට අදාළ වෙන්නේ. එහෙනම් දේශපාලන විද්‍යාත්මකව අපි බලය කියන එකට උත්තරයක් හදනවා. පාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇති හැකියාවයි කියලා. තව ටිකක් ගැඹුරට ගිහිල්ලා බලමු. තමන් යටතේ සිටින අය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙවා ගැනීමට ඇති හැකියාවයි. ඔව්. තමන් යටතේ සිටින අය තමන්ට අවශ්‍ය ආකාරයට. අන්න බලන්න. ඒක තනි තනි පුද්ගලයාට අපි දාමු. කොහොමද දාන්නේ? මට පුළුවන් නම් මට ඕන විදියට මට අවශ්‍ය ආකාරයට තවත් කෙනෙක්ගේ මනස සහ ක්‍රියාව පාලනය කරන්න මට ඕන ආකාරයට තවත් කෙනෙක්ගේ මනස සහ ක්‍රියාව හසුරුවන්න ඒක තමයි මාසතු බලය කියලා කියන්නේ. අපි මෙතන කතා කරන්නේ පුද්ගල බද්දව නෙමෙයිනේ රාජ්‍ය සතු. එහෙනම් අපි ආපහු තේරුම් ගන්නවා රාජ්‍ය සතු බලය. එහෙම නැත්නම් බලය කියන කාරණාවට උත්තරයක් තමන් යටතේ සිටින අය තමන්ට අවශ්‍ය ආකාරයට මෙහෙවා ගැනීමට ඇති හැකියාවයි. තව උත්තරයකට යන්න හොඳයි. අපි තව එකක් බලමු. තම කැමැත්තට අවනත නොවන විට බල කිරීම මගින් හෝ අවනත භාවයේ ලබා ගැනීමට ඇති හැකියාවයි. බලන්න. තම කැමැත්තට අවනත නොවන විට බල කිරීම මගින් හෝ අවනත භාවයේ ලබා ගැනීමට ඇති හැකියාව තමයි බලය කියලා කියන්නේ. අපි අහලා තියෙනවා පුතේ මේ ලෝකේ තියෙන ලොකුම බලය මේ ලෝකේ තියෙන අසහායම බලය තමයි අපි හඳුන්වන්නේ ස්වාධිපති බලය කියලා. එහෙම නැත්නම් ස්වාධිපත්‍ය. ස්වාධිපත්‍ය කියලා කියන්නේ රාජ්‍ය සතු බලය. මේ ලෝකේ තියෙන උත්තරීතරම සමාජ සංවිධානයේ රාජ්‍යය. රාජ්‍ය සතු උත්තරීතර බලයට තමයි අපි ස්වාධිපත්‍ය කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ ඇතුලේ රාජ්‍ය බලයේ අවසාන හිමිකරුවා කියලා තේරුම් ගන්නේ මහජනතාව. මහජනතාව සතුව තියෙන කොටේ බලය අපි ඒකට කියන්නේ පරමාධිපති බලය කියලා. මොකද්ද? පරමාධිපති බලය කියලා. මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ජීවත් වන පුරවැසියා සතු පරමාධිපති බලයට මූලික කාරණා තුනක් ඇතුළත් කරනවා. මේක ඔබේ විභාග ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මහජනතාව සතු පරමාධිපති බලයට අයත් කාරණා. ආ මොනවද කාරණා? ප්‍රධාන වශයෙන් තුනයි. පාලන බලතල, මූලික අයිතිවාසිකම්, ඡන්ද බලය. පැහැදිලිද? පාලන බලතල,
මූලිකයිතිවාසිකම් ඡන්ද බලය මේ කියන ත්‍රිත්වය මහජනතාව සතු පරමාධිපති බලයට අදාළයි එහෙනම් ඔබ මූලික වශයෙන් බලය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගත්තා හොඳයි අපි දැන් බලමු බලයේ විවිධ ස්වරූප ගැන ඔව් බලයේ විවිධ ස්වරූප තියෙනවා දේශපාලන බලය අපි කියමු ජනාධිපතිවරයා සතුව තියෙන අගමැතිවරයා සතුව තියෙන අමාත්‍යවරුන් සතුව තියෙන පුරවැසියා සතුවක් තියෙනවා දේශපාලන බලයක් දේශපාලන බලය ආර්ථික බලය ධනපතියන් සතුව කර්මාන්ත හිමිකරුවන් සතුව ඉඩම් හිමි දේපල හිමි කණ්ඩායම සතුව ආර්ථික බලයක් තියෙනවා සමාජ බලය ප්‍රජා නායකයන් සතුව ආගමික නායකයන් සතු සමාජ බලයක් තියෙනවා පරිපාලන බලය නිල බලය යාන්ත්‍රණේ හරහා දිසාපතිවරයා සතු විදුහල්පතිවරයා සතු ග්‍රාම නිලධාරිවරයා සතු පරිපාලන බලයක් තියෙනවා එහෙනම් බලේ විවිධ ස්වරූප පිළිබඳවත් ඔබට අවබෝධයක් තියෙනවා දේශපාලන බලය ආර්ථික බලය සමාජ බලය පරිපාලන බලය හැටියට අපි ඒවා විවිධාංගීකරණය කරනවා හොඳයි මූලික වශයෙන් ඔබ බලය කියන සංකල්පයේ තේරුම් ගත්තා. අපේ පාඩමට අදාළ කරලා දෙවෙනි එක හැටියට අපි බලය විමධ්‍යගත කිරීම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නයි යන්නේ දැන් මේ. මම මුලින්ම කිව්වා ඔබට මතක නම් බලය විමධ්‍යගත කිරීම කියන්නේ වෙනම සංකල්පයක්. බලය බෙදහැරීම කියලා කියන්නේ වෙනස් සංකල්පයක් කියලා. එහෙනම් අපි බලය කියලා තේරුම් ගත්තට පස්සේ බලය විමධ්‍යගත කිරීම කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න දැන් සූදානම් වෙමු. බලය විමධ්‍යගත කිරීම. ආ බලමු මොකද්ද කියලා. මධ්‍යම ආණ්ඩුව සතු විවස්ථාදායක විදායක අධිකරණ යන ත්‍රිවිධ බලයේ නොබෙදා. අතිශය වැදගත් වචනේ නොබෙදා. විවස්ථාදායක විදායක අධිකරණ කියන බලය බෙදන්නේ නැහැ. නොබෙදා. පරිපාලන කටයුතු පහසු කර ගැනීම සඳහා පරිපාලන බලතල පමණක් මධ්‍යම ආණ්ඩුවේ විවස්ථාදායකයේ විසින් සම්මත කරන පනතක් මගින් ප්‍රාදේශීය දේශපාලන ආයතනවලට ලබා දීම බලය විමධ්‍යගත කිරීමයි මූලික වශයෙන් ඔය කියපු කතාව සරල කරමු මෙන්න මෙහෙම රාජ්‍ය සතුව තමයි උත්තරීතර බලයක් තියෙන්නේ නමුත් රාජ්‍ය කියන්නේ අචේතනික වස්තුවක් රාජ්‍ය සතු බලය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුව එනම් ස්වාධි බලය රාජ්‍ය නාමයෙන් ක්‍රියාවට නංවන්නේ ආණ්ඩුව ආණ්ඩුව ත්‍රිවිධ ආයතන වලින් යුක්තයි විවස්ථාදායක විදායක අධිකරණ කියලා මෙන්න මේ ත්‍රිවිධ ආයතනයන් සතු වෙන වෙනම බලයන් තියෙනවා මෙන්න මේ බලය කිසිලෙසකින්වත් බෙදන්නේ නැතුව රාජ්‍යයේ කටයුතු ආණ්ඩු කරන කටයුතු පහසු කර ගැනීම සඳහා පරිපාලන බලතල විතරක් තමයි මේ විදිහට ලබා දෙන්නේ ඒක ලබා දෙන්නේ උත්තරීතර නීතිය වන මූලික නීතිය වන ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් නෙවෙයි මධ්‍යම ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකය අපේ රටේ නම් පාර්ලිමේන්තුව මෙන්න මේ ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන පනතක් මගින් තමයි ප්‍රාදේශීය දේශපාලන ආයතන වලට පරිපාලන බලය ලබා දෙන්නේ අන්න ඒකට තමයි පුතේ බලය විමධ්‍යගත කිරීම කියලා කියන්නේ සරලයි නේද කිසිලෙසකින්වත් මේ පරිපාලන බලය ලබා දෙන්නේ නැහැ මූලික නීතිය මගින් ඒ කියන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාව මගින් ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් ලබා නොදෙන නිසා මේ බලය ඕනෑම අවස්ථාවක මධ්‍යම ආණ්ඩුවට නැවත පවරා ගන්න පුළුවන්කම තියෙනවා අපි ආපහු තේරුම් ගමු බලය විමධ්‍යගත කිරීම මොකද අපේ ප්‍රධාන මාතෘකාවක් මේක බලය විමධ්‍යගත කිරීම කියලා කියන්නේ මොකක් රාජ්‍යයක් සතුව උත්තරීතර බලයක් තියෙනවා ඒ බලයට අපි ස්වාධිපති බලය කියලා කියනවා නමුත් රාජ්‍ය කියන්නේ අචේතනික වස්තුවක් රාජ්‍යයට මේ බලය පරිහරණය කරන්න පුළුවන්කමක් නැහැ අචේතනික වස්තුවක් නිසා රාජ්‍ය නාමයෙන් වැඩ කටයුතු කරන්න ඉන්නේ ආණ්ඩුව මෙන්න මේ මධ්‍යම ආණ්ඩුව කියන්නේ ආයතන තුනකින් හැදුණු ආයතනයක් ඒකකයක් විවස්ථාදායක විදායක අධිකරණ කියලා මේ ත්‍රිවිධ බල ආයතන අපි හඳුන්වන්නේ මෙන්න මේ ත්‍රිවිධ බලය නොදී රාජ්‍ය සතු මේ පරිපාලන කටයුතු පහසු කිරීමට අදාළ පරිපාලන බලතල විතරක් ප්‍රාදේශීය දේශපාලන ආයතනවලට විවස්ථාදායකයේ සම්මත කරන පනතක් මගින් ලබා දෙන එකට තමයි බලේ විමධ්‍යගත කිරීම කියලා කියන්නේ
මේ බලය විමදගත කිරීමේ ප්‍රධාන කාරණාවක් තමයි නැවත මැදම ආණ්ඩුවට ඕනෑම මොහොතක මේ බලයේ ආයතන වලින් තමන් වෙතට පවරා ගන්න පුළුවන්කම තියෙනවා. තරලයි නේද? හැමෝම තේරුම් ගත්තා නේද? බලය විමදගත කිරීමේ කාරණාව? ඔව්. රාජ්‍ය සතු ප්‍රධාන බලය ලබා දෙන්නේ නැහැ. පරිපාලන කටයුතු පහසු කර ගැනීම සඳහා පරිපාලන බලය විතරයි ලබා දෙන්නේ. ඒ ලබා දෙන්නේ විවස්ථාදායකයේ සම්මත කරන පනතක් මගින්. මෙහෙම ප්‍රාදේශීය ආයතන වලට ලබා දුන්නු බලය නැවත පවරා ගැනීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුව සතුව තියෙනවා. ඉතින් ඔච්චරයි. සරලයි. හොඳයි. මේ බලය විමද්දගත කිරීම කියන කාරණාව ආණ්ඩුකරණයේදී බොහෝ දුරට යොදාගන්නේ ඒකීය රාජ්‍යය. ඒකීය රාජ්‍යය. හොඳයි. අපි බලමු ශ්‍රී ලංකා වාසීන්. අපි දන්නවනේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඒකීය රාජ්‍යයක් කියන්නේ. ශ්‍රී ලංකාවේ මේ පරිපාලන බලතල විමද්දගත කරලා තියෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක්. එහෙනම් ඒකීය රාජ්‍යයන් නම් ප්‍රධාන වශයෙන්ම බලේ විමද්දගත කිරීම කරන්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන බලතල විමද්දගත කරලා තියෙන්නේ මොන මොන මට්ටම් වලටද මොන මොන ස්තර වලටද කියලා අපි දැන් අධ්‍යයනය කරමු. ආ ඔබට පේනවා. පරිපාලන බලතල විමද්දගත කරලා තියෙන ආකාරය පැහැදිලි. ජාතික මට්ටම් අමාත්‍යංශ ලේකම්වරු ඉන්නවා. ඊළඟට තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා දිස්ත්‍රික් මට්ටම දිස්ත්‍රික් ලේකම්වරු ඉන්නවා. ඒ කියන්නේ දිසාපතිවරු. තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා ප්‍රාදේශීය මට්ටම. ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටම. අන්න ප්‍රාදේශීය ලේකම්වරු ඉන්නවා. තව ටිකක් පල්ලෙහාට ගිහිල්ලා ග්‍රාම නිලධාරි වසම් මට්ටම. ග්‍රාම නිලධාරි වසම් මට්ටමට ගියාම ග්‍රාම නිලධාරිවරයෙක් ඉන්නවා රාජ්‍ය පාලන පරිපාලන කටයුතු සිද්ධ කරන්න. එහෙනම් ශ්‍රී ලංකාවේ පරිපාලන බලතල විමද්දගත කරලා තියෙන ආකාරය ඔබෙන් අහුවතින් ජාතික මට්ටම දිස්ත්‍රික්ක මට්ටම ප්‍රාදේශීය මට්ටම සහ ග්‍රාමලිදාරී කොට්ටාස මට්ටම කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නම් හරියටම හරි. දැන් අපි යනවා බලේ විමද්දගත කිරීම සිදු කරන්නේ මූලික වශයෙන් ඒකීය රාජ්‍යයන් කියලා කියවුණා. ශ්‍රී ලංකාව කියන්නේ ඒකීය රාජ්‍යයක් කියලා කියවුණා. නියම අර්ථයක් හොයන්න අපි යනවා ඒකීය රාජ්‍යයන් කියන්නේ මොනවද කියලා. හොඳට බලන්න මෙන්න තියෙනවා. රාජ්‍ය සතු විවස්ථාදායක විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලතල මධ්‍යම ආණ්ඩුව පමණක් සතු වන සහ ක්‍රියාත්මක කරන රාජ්‍ය ඒකීය රාජ්‍ය වේ. ඊටම වැඩගත් රාජ්‍ය සතු විවස්ථාදායක විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලය මධ්‍යම ආණ්ඩුව සතුව විතරයි තියෙන්නේ. මධ්‍යම ආණ්ඩුව විසින් පමණයි මෙන්න මේ ත්‍රිවිධ බලතල ක්‍රියාවට නංවන්නේ. එහෙමනම් ඒ රාජ්‍ය ඒකීය රාජ්‍යයක්. ඒකීය රාජ්‍යයන් වල කිසිදු ආකාරයකින් බලේ බෙදාහැරීමක් සිද්ධ කරන්නේ නැහැ. බලේ බෙදාහැරීමක් සිද්ධ කරන්නේ නැහැ. නමුත් පරිපාලන බලතල විමද්දගත කිරීම අනිවාර්යෙන් සිද්ධ කරනවා ප්‍රාදේශීය දේශපාලන ආයතන වලට. දැන් අපි බලනවා මොනවද මේ කී රාජ්‍යයන් අපට මේ ලෝකේ දකින්න තියෙන්නේ. මූලික වශයෙන් අපි කිව්වා ශ්‍රී ලංකාව ගැන. ආ ප්‍රංශය, බ්‍රිතාන්‍ය. ඔබ නිදසුන් හැටියට තුනක් මතක තියාගන්න රටවල් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්, ප්‍රංශය ඒකීය රාජ්‍යයක්, බ්‍රිතාන්‍ය ඒකීය රාජ්‍යයක්. දැන් ඔබ බලය ගැන දන්නවා, බලයේ විවිධ ස්වරූප ගැන දන්නවා, බලයේ විමද්දගත කිරීම කියන කාරණාව දන්නවා, ශ්‍රී ලංකාවේ බලය පරිපාලන බලය විමද්දගත කරලා තියෙන ආකාරය ගැන දන්නවා, ඒකීය රාජ්‍යයන් ගැන දන්නවා. දන්නව නේද? ඔව්. දැන් අපි යනවා බලයේ බෙදහැරීම කියන එක තේරුම් ගන්න. මම කිව්වනේ ප්‍රායෝගික විවහාරයේදී ඇතැම් පිරිස් බලයේ විමද්දගත කිරීම කියන වචනේ වෙනුවට බලේ බෙදාහැරීම කියන වචනේ පාවිච්චි කරනවා ප්‍රායෝගික කතා විවහාරයේදී. නමුත් අපි න්‍යායාත්මකව දන්නවා මේක සංකල්ප දෙකක් කියලා. හොඳයි, බලේ බෙදාහැරීම. අන්න බලන්න උත්තරේ. මධ්‍යම ආණ්ඩුව සතු විවස්ථාදායක විධායක අධිකරණ යන ත්‍රිවිධ බලයෙන් ඒ බලතලවලින් ත්‍රිවිධ බලයෙන් යම් නිශ්චිත කොටසක් ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින්ම මොකෙන්ද ආණ්ඩු ක්‍රම විවස්ථාව මගින්ම ප්‍රාදේශීය දේශපාලන ආයතන වෙත ලබා දීම තමයි බලේ බෙදාහැරීම කියලා කියන්නේ. හොඳට තේරුම් ගන්න. රාජ්‍ය සතුව තමයි අසහාය බලේ තියෙන්නේ.
ඒකට අපි ස්වාධිපති බලය කියලා කියනවා රාජ්‍ය අචේතනික වස්තුවක් නිසා මේ බලය පරිහරණය කරන්නේ ආණ්ඩුව විසින් එතකොට මධ්‍යම ආණ්ඩුව සපුව තමයි ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ත්‍රිවිධ බලය තියෙන්නේ මෙන්න මේ ත්‍රිවිධ බලයෙන් යම් නිශ්චිත කොටසක් තමයි ප්‍රාන්ත වෙත ලබා දෙන්නේ ඒ ලබා දෙන්නේ ව්‍යවස්ථාදායකයේ සම්මත කරන පනතක් එහෙම මගින් නෙවෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින්මයි ඒ කියන්නේ මූලික නීතිය මගින්මයි ලබා දෙන්නේ අන්න එහෙම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින්ම ප්‍රාදේශීය දේශපාලන ආයතන වලට ලබා දෙන එකට තමයි බලේ බෙදා හැරීම කියලා කියන්නේ පුතේ බලේ විමධ්‍යගත කරලා තියෙනකොට ආපහු මධ්‍යම ආණ්ඩුවට ඒ බලේ ඕනෑම මොහොතක පවර ගන්න පුළුවන් වුණාට බලේ බෙදා හැදියොත් එහෙම එහෙම ලබා ගන්න බෑ ආපසු ලබා ගැනීම ඉතාම අපහසුයි එහෙම ලබා ගන්න ඕන නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම සංශෝධනය කරන්න වෙනවා සංශෝධනය කරන්න වෙනවා මෙන්න මෙසේ බලේ බෙදා හැරීම සිද්ධ කරන්නේ සංධීය රාජ්‍යයන් බලේ බෙදා හැරීම සිද්ධ කරන්නේ සංධීය රාජ්‍යයන් නූතන රාජ්‍යයන් වල බලේ බෙදා හැරීමට හේතු වෙන කාරණා මොනවද මේක පාඩමටම අදාළයි මේ කොටසම සංධීය රාජ්‍යයටම නූතන රාජ්‍යයන් වල බලේ බෙදා හැරීමට හේතු හේතු ගණනාවක් තියෙනවා භූගෝලීය සාධකේ අපි සරලව තේරුම් ගමු රාජ්‍ය විශාලත්වය රාජ්‍ය තමන්ගේ දේශ සීමාවෙන් විශාල නම් ඒ රාජ්‍යයට ඒකීය රාජ්‍ය මාදිලිය එහෙම නැත්නම් මොඩලේ ගැලපෙන්නේ නැහැ සංධීය රාජ්‍යවලට යන්න වෙනවා ඒ කියන්නේ බලේ බෙදා හරින්න සිද්ධ වෙනවා දෙවෙනි එක විවිධත්වයේ තුල එක්සත්භාවය ගොඩනගා ගැනීම අවශ්‍යතාව ප්‍රාදේශීය විවිධත්වයන් ප්‍රාදේශීය උපසංස්කෘතීන් ආරක්ෂා කරගන්න ගමම්ම එක්සත්භාවය ඇති කරගන්න අන්න සංධීය ක්‍රමයට එහෙම නැත්නම් බලේ බෙදා හැරීමට යන්න සිද්ධ වෙනවා තව එකක් ජාතික ආරක්ෂාව තහවුරු කරගන්නේ සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරගන්නත් බලේ බෙදා හැරින්න සිද්ධ වෙනවා තව කාරණා ගණනාවක් තියෙනවා පුතේ ආර්ථික විෂමතාවත් බලපානවා පාලන කටයුතු පහසු කර ගැනීමේ අවස්ථාවත් බලපානවා ප්‍රාදේශීය සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිදුවීමත් බලපානවා බලේ බෙදා හැරීම සඳහා හොඳයි දැන් ඔබ තේරුම් ගන්නවා සංධීය රාජ්‍යයන් කියන්නේ මොකක්ද කියලා සංධීය රාජ්‍ය රාජ්‍යය සතු විවස්ථාදායක විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලතල මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාදේශීය ආණ්ඩුව අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම බෙදා හැර ඇති රාජ්‍යයන් සංධීය රාජ්‍යයන් වේ. දැන් ඔන්න ඔබ පටලව ගන්නවා. ඇයි? ඇයි කියලා අහන්නේ. බලේ බෙදා හැරීම කියනකොටත් මෙන්න මේ වගේ උත්තරයක් කිව්වා. දැන් මේ සංධීය රාජ්‍යයන් කියනකොටත් මේ වගේ උත්තරයක් කියනවා. ඔව්. බලේ බෙදා හැරීම सिद्ध කරන්නේ සංධීය රාජ්‍යයන්. අනිත් පැත්තට බලුවොත් සංධීය රාජ්‍යයන් බලේ බෙදා හැරලා තියෙනවා. ඒ නිසා තමයි සංධීය රාජ්‍යයන් කියලා කියන්නේ. පටලව ගන්න එපා. හරි පැහැදිලි. රාජ්‍ය සතු විවස්ථාදායක විධායක සහ අධිකරණ යන ත්‍රිවිධ බලතල මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාදේශීය ආණ්ඩුව අතර. මෙන්න මේ ප්‍රාදේශීය ආණ්ඩුව අපි ප්‍රාන්ත කියලාත් කියනවා. ප්‍රාන්ත ආණ්ඩු ප්‍රාන්ත රාජ්‍යයන් එහෙමත් කියනවා. ප්‍රාදේශීය ආණ්ඩුව අතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින්ම බෙදා හැර ඇති රාජ්‍යයන් සංධීය රාජ්‍යයන් වේ. ඔබ මතක් කරගන්න ඒකීය රාජ්‍යයන් කියන එකට ඔබ දුන්නු අර්ථ නිරූපණය කොයි වගේද කියලා. හරි. මොනවද මේ සංධීය රාජ්‍යයන්? ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ස්විස්සර්ලන්තය. ඒ උදාහරණ තුන මතක තියාගන්න. ඒකීය රාජ්‍යයන් වලට ඔබ ගත්ත උදාහරණ මොනවද? ශ්‍රී ලංකාව ගත්තා, තව ප්‍රංශය ගත්තා, තව බ්‍රිතාන්‍ය ගත්තා. ශ්‍රී ලංකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය. සංධීය රාජ්‍යයන් වලට ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ස්විස්සර්ලන්තය. ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාන්ත ආණ්ඩු 50ක් තියෙනවා. ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට අමතරව ප්‍රාන්ත ආණ්ඩු 29ක් තියෙනවා. ස්විස්සර්ලන්තයේ මධ්‍යම ආණ්ඩුට අමතරව ප්‍රාන්ත ආණ්ඩු 26ක් තියෙනවා. ප්‍රාන්ත ඒ රටේ හඳුන්වන්නේ කැන්ටන් කියලා. පූර්ණ කැන්ටන් 20ක් සහ අර්ධ කැන්ටන් 6ක් වශයෙන් ස්විස්සර්ලන්තයේ කැන්ටන් කියලා හඳුන්වන ප්‍රාන්ත 26ක් තියෙනවා. හරි. ඊළඟට අපි සංධීය රාජ්‍යයක ලක්ෂණ මොනවද කියලා අධ්‍යයනය කරමු. සංධීය රාජ්‍යයක ලක්ෂණ.
ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතීම අනිවාර්යයෙන්ම සංධිය රාජ්‍යයක් නම් ඒ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිත ලේඛනයක් වීම අනිවාර්යයි. එහෙම නැත්නම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. දෙවෙනි එක මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල පැහැදිලිව දක්වා දීවීම. ඔව් ඒත් නැත්නම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. මෙන්න මේ බලතල මධ්‍යම ආණ්ඩුව සතුයි මේ බලතල ප්‍රාන්තානු සතුයි ඕනනම් ඉතිරි බලතල සමගාමී බලතල හැටි නම් කරලා දෙගොල්ලන්ට භුක්ති විඳින්න පුළුවන් විදිහට සකස් කරගන්න පුළුවන්. කෙසේ වෙතත් මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්තානු සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පැහැදිලිව දක්වා තියෙන්න ඕන. තුන්වෙනි එක ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඉහළම අධිකරණයට පවරා තිබීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණ අවශ්‍යයි රාජ්‍යපාලනයේදී. එන්නේ විවස්ථා වර්ධන නිරූපණය කිරීමේ බලය ඉහළම අධිකරණයට පවරා දෙන්න ඕන ශ්‍රේෂ්ඨ අධිකරණයට වෙන්නේ. හොඳයි ඊළඟ මධ්‍යම ආණ්ඩුවේ විවස්ථා දායකය ද්විමාණ්ඩලික වීම. ඔව් මධ්‍යම ආණ්ඩුව තුල අර ප්‍රාන්ත ආණ්ඩුවල නියෝජනයකුත් තියෙන්න ඕන. ඒ නිසා මේ විවස්ථා දායකය ද්විමාණ්ඩලික වෙනවා. උත්තර මන්ත්‍රී මණ්ඩලය පිහිටුවා තිබෙනවා අපි සරලව තේරුම් ගන්නවා. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයක් කියමු. එහෙම පිළිලා තියෙනවා. රයිට් ඔබ සංධිය රාජ්‍යක ලක්ෂණ තේරුම් ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන. හොඳයි සංධීය රාජ්‍යයන් කියන්නේ බලේ බෙද හැරපු රාජ්‍යයන්. මෙන්න මේ බලේ බෙද හැරීම සිද්ධ කරන සංධීය රාජ්‍යක සාර්ථක පැවැත්ම සඳහා මොන මොන ගුණාංගද තියෙන්න ඕන? සංධීය රාජ්‍යක සාර්ථක පැවැත්ම සඳහා තිබිය යුතු ගුණාංග 1. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම. ඔව් අපි කවුරුත් එහෙම තේරුම් ගන්න ඕනේ. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම. ඒ කරන්න ඕනේ. සියලු ජන කොටස් පොදු හැඟීමෙන් කටයුතු කරන්න. ඔව්. ප්‍රාන්ත ආණ්ඩු හැටියට වෙනම එකක තිබුණාට සියලුම ජන කොටස් පොදු හැඟීමෙන් කටයුතු කරන්න ඕනේ. එක ගුණාංගයක්. ඊළඟ ප්‍රාන්ත ආණ්ඩු අතර සාධාරණ ලෙස මූල්‍ය සම්පත් බෙදා හරින්න ඕනේ. ඒකත් අතිශය වැදගත්. ප්‍රාන්ත ආණ්ඩු අපි කිව්වා ඇමරිකා එක්සත් ජනපද 50ක් තියෙනවා කියලා. ඉන්දියාවේ අපි කිව්වා 29ක් තියෙනවා කියලා. ස්විස්ලන්තයේ 26ක් තියෙනවා කියලා පූර්ණ කැන්ටන් 20ක් සහ අර්ධ කැන්ටන් 6ක් වශයෙන් අන්න මූල්‍ය සම්පත් බෙදා හැරීමේදී සාධාරණ වෙන්න ඕන කියන එකයි මේකේ අදහස. හොඳයි මේ පළවෙනි කොටසේ අපි ඉගෙන ගන්නා අවසානම ජවනිකාව මේ. මොකද්ද? සංධිය රාජ්‍යන්හි නව ප්‍රවණතා. සංධිය රාජ්‍යන්හි නව ප්‍රවණතා. ප්‍රවණතාව එකක් හැටියට අපි කතා කරොත් එහෙම කියන්න තියෙන්නේ ප්‍රාන්ත ආණ්ඩු අභිබවා මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීම. ඒක තමයි ප්‍රධානම ප්‍රවණතාව. ප්‍රාන්ත ආණ්ඩු අභිබවා මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීම. ඇයි මෙහෙම ප්‍රාන්ත ආණ්ඩු අභිබවා මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වෙන්නේ? ආ මේකේ බලපා තියෙන සාධක ගණනාවක් තියෙනවා. අපි බලමු මේ සාධක. සාමාන්‍ය පණ සම්පාදනයේදී ප්‍රාන්තවල කැමැත්ත නොයසී. ඔව්. ප්‍රාන්තවල කැමැත්තකින් තොරව තමයි සමහර අවස්ථාවලදී මධ්‍යම ආණ්ඩුව පණත් කෙනුම්ප සම්මත කරගන්නේ. ඒක ප්‍රශ්නයක්. මධ්‍යම ආණ්ඩුවට වාසි සහගත ලෙස විවස්ථා වර්ත නිරූපණය කරන්න. අන්න එහෙම සිද්ධ කරන නිසා තමයි මධ්‍යම ආණ්ඩුව ප්‍රබල වෙමින් ඉන්නේ. ප්‍රාන්ත ආණ්ඩු පවතින්නේ මධ්‍යම ආණ්ඩුව සපේන මූල්‍ය ප්‍රතිපාදන මත වීම. ඔවුනේ මධ්‍යම ආණ්ඩුව දෙන සල්ලි ධ්‍යානම් බලාගෙන ඉන්නේ. එතන ප්‍රශ්නයක්. රාජ්‍යයේ සුබ සාධන කටයුතු ඉහළ යාම. නූතනේ වන විට වර්තමානයේ වන විට රාජ්‍ය සුබ සාධන කටයුතු ඉතාම ඉහළ ගිහිලා තියෙනවා. ඒ නිසා මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් තමයි පෙන්වුම් කරන්නේ. අවසාන එක අන්තර්ජාතික දේශපාලන ස්වභාවය. ලෝකගත සමාජයේ ජාත්‍යන්තර සමාජයේ ස්වභාවය දේශපාලන ස්වභාවය. ලෝකගත සමාජයේ ආණ්ඩු කරන ක්‍රියාවලිය පැහැදිලිව නැති නිසා හිතුවක්කාරී ආකාරයෙන් සමහර ප්‍රබල රාජ්‍යයන් කටයුතු කරනවා. ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා ඒකීය රාජ්‍යයට සමීප වීමක් තමයි සංධි ආණ්ඩුවත් කටයුතු කරමින් යන්නේ. හොඳයි පුතේ. අදට අපි මේ මොහොතට 10 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂය යටතේ දෙවෙනි තේමාව වන බලේ විමධ්‍යගත කිරීම හා බලේ බෙදා හැරීම කියන තේමාවේ පළවෙනි කොටස අවසන් කරනවා. ඔබ සැමට සුභ ගැතුම්. අයිබෝවන්.